අයිබෝන් කුකින් විත් තාත්තයි දුවයි ගමන් කෑම එපිසෝඩ් එකට අපි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ වට්ටක්ක දළු ව්‍යංජනයක්. මේක වෙනස්ම විදිහකට තමයි අපි අද හදලා පෙන්නන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ වගේ වට්ටක්ක දළු ටිකක් හොයා ගන්න ඕනේ. මේකේ සමහර තැන්වල මේ මල් වගේ එන්නත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒවත් එක්කම තමයි ව්‍යංජනය හදන්නේ. මං ඒවැය තියෙන රේණු මොනවත් අයින් කරන්නේ නැතුව තමයි මේ වට්ටක්ක දළු ව්‍යංජනේ හදන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ලියාගත්ත ලුණු ගෙඩියක්, ඒ වගේම සුදු ලුණු ටික 4-5ක් ලියාගන්න. මම මේ සඳහා නයිකොච්චි කරල් කීපයක් අරන් තිනවා, ඉදුණු නයිකොච්චි, ඒ වගේම රම්පේ අරන් තිනවා, කරපිංච අරන් තිනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කෑලි මිරිස් සෝල්පයක් තමුන්ගේ රස අනුව දාගන්න, ඒ වගේම තුන පාකුඩු තේ හැඳි කහමාරක්, අවශ්‍ය පමණ ලුණු කුඩු දාගන්න. ගොරක කැබලි කීපයක් මම අරන් තිනවා, පොඩි කැබලි දෙක තුනක් අරන් තියෙන්නේ. ඒ වගේම මම කැකුළු හා කබලේ බදලා කුඩු කරගෙන තියෙනවා. ඒ වගේම පොල් ටිකක් කබලේ බදලා මම කුඩු කරගෙන තියෙනවා. ඒ වගේ කහ කුට්ටියක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට මම අරන් තිනවා අබ ස්වල්පයක්, ඒ වගේම උළුහාල් ස්වල්පයක්, ඒ වගේම කුරුඳු පුතු කැබලි කීපයක්, සූදුරු ස්වල්පයක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා බද තෙම්පරා දුවට අවශ්‍ය විදිහට පොල් තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මිටි කිරි කෝප්පයක් අරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම අපි මේ නටු වලින් කොළ ටික වෙන් කර ගන්න ඕනේ. දැන් අපි මේ වගේ මෝරජ නටු ටික ඉවත් කරනවා. මොකද ඒක දැම්මොත් නම් අර කිඳි ගතියක් හිටින නිසා. ඊළඟට අපි මේ ලපටි දාලු ටික, මේ වගේ ලපටිම දාලු ටික අපි වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපි මේක කැවලි වලට කපා ගන්නවා. දැන් අපි භාජනයක් මේ වගේ ලිප තියලා අවශ්‍ය පමණට තෙල් ටිකක් දාගමු. ඊට පස්සේ අපි ලිප පත්තු කරගමු. දැන් අපි තෙල් ටික රත් වුණාට පස්සේ අබයට ටික දාගමු. දැන් මේ අබයට ටික පුපුරපහන් පස්සේ අපි දාගන්නවා උළුහාල් ටික. ඊළඟට අපි සූදුරු ටිකක් දා ගන්නවා. ඒ ටික බැදිනකොට අපි ලියාගත්ත ලුණු ටික, ඒ වගේම සුදු ලුණු ටික දාලා. ලුණු ටික බැදෙද්දි ලියාගත්ත කොච්චි කරල් ටික අපි දාගමු. රම්පේ කරපිංච ඒ දෙකත් අපි දානවා. කුරුඳු පොතු ඒ ටික ටික බැදෙනකොට අපි කෑලි මිරිස් ටික දාගමු. කහ කුළු ටික, ගොරක, තුන පහ. ඊළඟට අපි ලුණුත් දාගන්නවා. ඒක ටිකක් යන්තම් බැදීගෙන ඉන්නකොට අපි කපාගත්ත වට්ටක්ක දළු ටික දාගමු. දැන් අපි කුඩු කරගත්ත බැද කුඩු කරගත්ත කැකුළු හාල් ටික දා ගන්නවා මිටි කිරට. ඒ වගේම බැදගත්ත පොල් ටිකත් අපි දා ගන්නවා. මේක අපි ටිකක් දික් කිරේ
හොඳින් දිය කර ගන්න ඕනේ. ඊළඟට අපි මිටි කිරි ටික ව්‍යංජනෙට දානවා. දාලා ලිපේ ගින්දර හොඳටම අඩු කර ගන්න ඕනේ අපි. ඊට පස්සේ හොඳින් හැඳි ගන්න. දැන් වහලා විනාඩි කීපයක් හොඳින් තැම්බෙන්න තියන්න. ඉතින් දැන් අපේ ව්‍යංජනය හොඳින් තැම්බිලා තියෙන්නේ. කිරිත් සිඳිලා තියෙන්නේ. ඒ නිසා අපි මේක වෙනත් භාජනයකට මාරු කරගමු. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස වට්ටක දළු ව්‍යංජනයක්. ඉතින් ඕගොල්ලොත් මේ වගේ ගෙදරදී හදලා බලන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝකින් අපි නැවත හමු වෙමු.